ආයිබෝන් ක්‍රිකට්ට ආදරය කරන හැමෝටම ඊයේ දවසේ අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ වෙච්ච දේවල් වලට අවධානය යොමු කරන්නයි සූදානම් වෙන්නේ. සිම්බාබ්වේ කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති තරගෙන් තියුණු ජයග්‍රහණයක් වාර්තා කරමින් බංග්ලාදේශ කණ්ඩායම ICC සුපර් ලීග ටේබල් එකේ තවදුරටත් තමන්ගේ ස්ථානය තහවුරු කරගන්න සමත් වුණා. මේ විදිහට බංග්ලාදේශයේ ඉදිරියට යනකොට ශ්‍රී ලංකා කණ්ඩායමට ඍජු සුදුසුකම් ලැබීමට තිබෙන අවස්ථාව සෑහෙන තරම් දුරට අඩු වෙන බවක් තමයි අපිට පෙනී යන්නේ. හරාරේ පැවති තරගයේ කාසිය වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත්ත. ඒ අනුව ඔවුන් පන්දුවර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 240ක් වාර්තා කරන්න සමත් වුණා. වෙස්ලි මැදවිය ලකුණු 56ක් වාර්තා කරන්න සමත් වුණා. බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 46ක් ලබා සිටියේදී හිට් විකට් වේමෙන් දැවී ගියා. මේ තීරණය සෑහෙන තරම් දුරට ජාත්‍යන්තරයේ අවධානයට ලක් වෙච්ච තීරණයක් බවට පත් වුණා. කෙසේ වෙතත් මේ දුර්වල විනිසුරු තීරණයක් විදියටයි අපි දකින්නේ. ඒ අවස්ථාවේදී බ්‍රෙන්ඩන් ටේලර්ගේ හිසට ඉහළින් පන්දුව ඇදී යනවා. ඔහු ඉන්න අනතුරුව පන්දුව කඩුල් රකින්නගේ අතාවරණ වලට ගියාට පස්සේ තමන්ගේ පිත්ත වනනවා. මේ පිත්ත වැනීමේදී බේල්ස් එකේ පිත්ත වැදිලා බේල්ස් එක බිමට ඇදගෙන වැටෙනවා. ඉතින් මෙතනදී තෙවන විනිසුරුවරයා වෙතට තීරණය ලබා දීම සඳහා යොමු කරනවා. තෙවන විනිසුරුවරයා ලබා දෙන්නේ ඔහු දැවී ගිය ක්‍රීඩකයෙක් විදිහටයි නම් කරන්නේ. ඉතින් කෙසේ වෙතත් ක්‍රිකට් නීති පොතේ 35.1.1.1 වගන්තියට අනුව පිතිකරුවෙක් තමාගේ පිත්තෙන් හෝ සිරුරේ යම් කොටසකින් හෝ තමාගේ යම් කිසි උපකරණයකින් කඩුල්ලේ බේල්ස් එකක් වැට්ටුවොත් ඔහු දැවී ගිය ක්‍රීඩකෙක් හිට් විකට් වීමකට ලක් වෙනවා. හැබැයි මෙතනදී ඔහු පන්දුව පිළිගැනීම සඳහා ක්‍රියා කිරීමේදී තමයි මේ කාරණය සිදුවිය යුත්තේ. එවැගේම 35.2 වගන්තියේ සඳහන් වෙනවා ඔහු පන්දුවට පහර එල්ල කිරීම සඳහා එහෙම නැත්නම් පන්දුව පිත්තෙන් පිළිගැනීම සඳහා වෙච්ච ක්‍රියාව කරලා අවසන් වෙලා තියෙනවා නම් ඉන් පසුව ඔහුගේ සිරුරේ හෝ පිත්ත හෝ යම් කිසි කොටසක් වැදීමෙන් බේල්ස් එකක් බිම වැටුණාට ඔහු නොදැවුණු ක්‍රීඩකයෙක් විදියට. හැබැයි මේක ඔහු ලකුණක් දුවන්නට යද්දී එහෙම නැත්නම් පන්දුව කඩුල්ලේ වැදීම වළක්වන්න පිත්ත යොමු කරද්දී කඩුල්ලේ වැදිලා බේල්ස් එකක් බිම වැටුණොත් එතනදිත් ඔහු දැවී ගිය ක්‍රීඩකයෙක් බවට පත් වෙනවා. එහෙම නැතුව ඔහු ඔහුගේ පන්දුවට පහර එල්ල කරලා අවසන් කරලා ඉන් පසුව කරපු යම් ක්‍රියාවකදී බේල් එකක් බිම වැටුණා කියලා ඔහු නොදැවී ගිය ක්‍රීඩකයෙක් විදියට තමයි සටහන් වෙන්නේ. ඉතින් පැහැදිලි මේ නීති දෙකට අනුව බ්‍රෙන්ඩන් ටේලර් නොදැවුණු ක්‍රීඩකයෙක් විදිහට තමයි අපිට නම් පෙනෙන්නේ. මොකද ඔහු පන්දුවට පහර එල්ල කරලා අවසන් වෙලා ටිකක් ඉඳලා තමයි ඔහුගේ පිත්ත ආපහු කරකවන්නේ. ඒ අවස්ථාවේදී තමයි බේල් එකේ පිත්ත වදින්නේ. ඉතින් එතනදී ඔහු පන්දුවට පහර දීම සඳහා, ඒ කියන්නේ පන්දුව පිළිගැනීම සඳහා කරපු ක්‍රියාවකින් නෙවෙයි බේල් එක බිම වැටෙන්නේ. වගේම ඔහු ලකුණක් ලබා ගන්නට උත්සාහයක් දරන්නේ නැහැ. ඉතින් මේ නිසා මේක ඉතාමත්ම දුර්වල විනිසුරු තීරණයක් විදියට තමයි අපිට හඳුනා ගන්න හැකියාවක් තියෙන්නේ. පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායමේ ෂරෆුල් ඉස්ලාම් කඩුලු 4ක් දබා ගැනීම කැපිපෙනුණා. පෙළතුරු වෙනම ක්‍රීඩා කරපු බංග්ලාදේශ කණ්ඩායම තමන්ගේ ග්‍රහණයට නතු කර ගන්නට සිම්බාබ්වේ පන්දු යවන්න සමත් වුණා. පන්දු වාර 37යි පන්දු 3ක් අවසන් වෙද්දී ලකුණු 173කට කඩුලු 7ක් විදියටයි බංග්ලාදේශ ලකුණු පූර්ව සටහන් උනේ. ඔවුන්ට ජයග්‍රහණය සඳහා පන්දු 75කින් ලකුණු 69 අවශ්‍ය වෙලා තිබුණා. කඩුලු 3ක් පමණයි ඉතිරි වෙලා තිබුණේ. කෙසේ වෙතත් ෂකිබල් හසන් ඒකාන්තයක රැඳී හිටියා. එවැගේම මොහමඩ් සයිෆුදීන් සහ ෂකිබල් හසන් නොබිඳුණු ලකුණු 69ක සබඳතාවයක් ගොඩනගමින් බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරා අරගෙන ගියා. නොදැවි ලකුණු 96ක් ලබා ගත්ත ෂකිබල් හසන් තරගයේ වීරයා විදිහට නම් කෙරුණා. මේ අනුව දැන් බංග්ලාදේශ කණ්ඩායම සහභාගී වෙච්ච එක් දින තරඟ 11කින් 7ක් ජයග්‍රහණය කරලා ප්‍රසාද ලකුණු 70ක් ලබාගෙන ICC සුපර් ලීග සටහනේ දෙවන ස්ථානයේ රැඳෙනවා. ඉතින් ඔවුන් තවත් ජයග්‍රහණ 5ක් ලබා ගත්තොත් ඔවුන්ට තවත් තරඟ 13ක් ඉතිරි වෙලා තිනවා. මේ අතරින් ජයග්‍රහණ 5ක් ලබා ගත්තොත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඔවුන්ව අභිබවා යාම එතරම් පහසු වෙන්නේ නැහැ. ඉතින් දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දිය කොදෙව්වන් සහ බංග්ලාදේශය තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට පසු කර යන්නට හැකියාව තිබෙන කණ්ඩායම් බවට දැනට පෙනෙන්නට තියෙන්නේ. ඉතින් මේ තත්ත්වයක් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායමට ඍජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව අවදානමකට ලක් වෙලා තියෙන බවක් තමයි පෙනෙන්නට තියෙන්නේ. මේ ජයග්‍රහණයත් සමගින් බංග්ලාදේශ කණ්ඩායම 2-0 විදිහට සිම්බාබ්වේ සමග එක් දින තරගාවලියේ මේ වන විට ජයග්‍රහණය කරලා තියෙනවා. පාකිස්තානය සහ එංගලන්තය අතර දෙවන 20-20 තරගයේ ඊයේ පැවතුණා. මේ තරගයෙන් එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කරමින් තරගාවලිය 1-1 විදිහට මේ වෙද්දී සමතත්වයට පත් කරන්නට සමත් වුණා. තවත් එක් තරගයක් මේ තරගාවලියේ ඉතිරි වෙලා තියෙනවා. කාසිය වාසිය ජයග්‍රහණය කරපු පාකිස්තාන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා. මේ තරගයේදී ජොස් බට්ලර් එංගලන්ත කණ්ඩායමේ නායකයා ලෙසින් කණ්ඩායමට එකතු වෙලා තිබුණා. ඔහු ලකුණු 59ක් ලබා ගන්නට සමත් වුණා. මීට අමතරව ලියම් ලිවින්ස්ටෝන් ලකුණු 38ක් සහ මොයින් අලී ලකුණු 36ක් ලබා ගත්තා. ඔවුන් පන්දු වාර 19 පන්දු 5
පහකදී සියලු දෙනා දැවි ලකුණු 200ක් ලබා ගන්න සමත් වුණා. පසු වැවීමේදී මොහමඩ් හස්නයින් කඩුලු 3ක් තබා ගැනීම කැපී පෙනුණා. පිළිතුරුවෙන්ම ක්‍රීඩා කරපු පාකිස්තාන කණ්ඩායමට පන්දුවර 20 අවසානයේදී කඩුලු 9ක් දැවි ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ ලකුණු 155ක් පමණයි. ආරම්භයේදී ඔවුන් පවර් ප්ලේ පන්දුවර 6 තුලදී ලකුණු 50ක් වාර්තා කරගෙන හිටියත් බාබර් අසාම්ගේ දැවියාවෙන් පස්සේ ඔවුන්ට යලිත් තමන්ගේ ලකුණු වේගය පවත්වා ගන්නට නොහැකි වුණා. පසු වැවීමේදී සකීබ් මහමුඩ් කඩුලු 3ක් දබා ගැනීමට සමත් වුණා. අඩිල් රෂීඩ් සහ මොයින් අලි කඩුලු දෙක බැගින් දවා ගන්න සමත් වුණා. පාකිස්තාන් සම්භවයක් තිබෙන ක්‍රීඩකයන් 3 දෙනෙකුම පාකිස්තානයට එරෙහිව මේ ආකාරයෙන් දස්කම් දැක්වීම කැපී පෙනුණා. මොයින් අලි තමයි තරගයේ වීරයා විදිහට නම් කෙරුණේ. පෙරේද දකුණු අප්‍රිකාව සහ අයර්ලන්තය අතර තරගයේ පැවතුණා. මෙහිදී දකුණු අප්‍රිකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් ලකුණු 346ක් වාර්තා කරන්න සමත් වුණා. පිළිතුරු විදිහට ලකුණු 276ක් පමණයි අයර්ලන්ත කණ්ඩායමට ලබා ගන්නට හැකියාවක් ලැබුණේ. මේත් එක්කම ICC සුපර් ලීග තරගාවලියේ දෙවන ජයග්‍රහණය වාර්තා කරන්න දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා. මේ තරගයේදී ජානිමන් මාලන් දකුණු අප්‍රිකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලකුණු 177ක් ලබා ගැනීමත් කැපී පෙනෙන සාධකයක් බවට පත් වුණා. අද දවසේදී අයර්ලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පළමු 20x20 තරගයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. එතෙන් ජාත්‍යන්තර පිටියේ උණුසුම් ක්‍රිකට් තොරතුරුත් එක්ක ක්‍රික් විදු ලයිට් තුලින් විදු නිරන්තරයෙන්ම ඔබ හමු වෙන්නට එනවා. ඉතින් ඉක්මනින්ම අලුත්ම තොරතුරු නිවරදිව දැනගන්න ක්‍රික් විදු ලයිට් YouTube channel එක subscribe කරලා තියාගන්න. අදට ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝටම.